අද අපේ දේශපාලන සතිය උදන් ආචාර්ය උදන් ප්‍රනාන්දු මහත්මයා සමග පවත්වන දේශපාලන සතිය අද සුපිරි පරිදි උදන් ප්‍රනාන්දු මහත්මයා අපි සමග එකතු වෙනවා. ඉතින් අද අපි මේ එකතු වෙන්නේ විශේෂයෙන්ම මේ විසුවන සංශෝධනය සම්මත වෙලා රජය නව පියවරක් තබලා තියෙනවා. උන්ගේ එක පැත්තෙන් මම හිතනවා ඔවුන්ගේ යම් ජයග්‍රහණයක් ලබා ගන්න තියෙන මොහොතක් තව මේ 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 තවත් ජයග්‍රහණයක් ලබාගෙන තියෙන මොහොතක්. ඒ වගේම මම හිතනවා රටෙත් යම් ආකාර වෙනසකට අපිට සමහරට එළඹිලා තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ මේ තත්ත්වය ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න. අපි හිතුවා මේ මේ 20 පස්සේ අපේ ශ්‍රී ලංකාව ගැන පොඩ්ඩක් අපි කතා කරන්න. දැන් උදන් මම ඉස්සෙල්ලාම කැමති අහන්න දැන් මේ මේ 20 අපි බොහෝ දුරට අපි අපේක්ෂා කළ දෙයක් මේක AR 3-2 බලයක් තිබුණා. එයට මේ මේ සම්මත කර ගැනීමේ හැකියාව තිබුණාය කියලා අපිට යම් ආකාර විශ්වාසයක් තිබුණා. නමුත් කෙසේ වෙතත් ඔබ දැන් බ්‍රහස්පතින්දා දිනෙන් පස්සේ ඒ දිනේ තුල හරි ඔබ යම් දැක්කද මේ කිසියම් ආකාර ඔබව ඔබ පුදුමයට පත් කරන කරුණු කිහිපයක් හරියම නැත ඔබ විමිතියට පත් කර ඔබ බලාපොරොත්තු නොවුණු කරුණු කිහිපයක් මේ ක්‍රියාදාමය තුළ සිදු වුණාද මේ විශ්වන සංශෝධන ක්‍රියාදාමය තුළ? ඔව් චිත්‍රල් මං හිතන්නේ දැන් ඔබත් ඔබට මේ නාට්‍ය කලාව පිළිබඳව පසුබිමක් තියෙන නිසා ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ නාට්‍යකදී විශේෂයෙන් අපි දන්නවා මේ අර උච්ච ස්ථානයකට අපිව ගෙනියන එක ඒ නාට්‍ය රීතියේ එක්තරා අර ක්ලයිමැක්ස් එකකට අපි ගොඩනගන එක ඒක ඉතා වැදගත්. ඒ වගේම අපි දන්නවා එතන තියෙනවා මේ තවත් දෙයක් තමයි ඒ උච්ච ස්ථානයට ගිහිල්ලා ඊට පස්සේ ඒක ඒකෙන් පසුව එනවා ඇන්ටි ක්ලයිමැක්ස් කියලා එක. දැන් ඇත්තටම මම නම් හිතන්නේ මේ බ්‍රහස්පතින්දා හවස ඉඳන් මේ දක්වා අපි ඉන්නේ ඇන්ටි ක්ලයිමැක්ස් එකක කියලා. දැන් එහෙම අපි බලාපොරොත්තු වුණේ ලොකු තාමත්ම විශාල බලාපොරොත්තුවක්කින් හිටපු ඒ ගොඩනගපු දේ ඇත්තටම මන් දන්නේ මොනවා හරි හේතුවකට ඒක සමහරවිට දැන් මේ තියෙන අර කොරෝනා කොවිඩ් තත්වයේද කියලා මට දන්නෙත් නැහැ. නමුත් නිකන් පොඩ්ඩක් ඒක නිකන් අර හිස් ගතියක් තමයි තියෙන්නේ. එක්තරා ලොකු ඒ ගැන චකිතයක් ලොකු විමතියක් ලොකු බලාපොරොත්තුවක් ලොකු කතාබහක් තිබුණා. නමුත් බ්‍රහස්පතින්දා හතහමාරමින් පස්සේ මිනිස්සුන්ගේ අඩු ගානේ දැන් ඒ 20ට මේ පක්ෂව කතා කරාය පවා අඩුම ගානේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපේ මිනිස් මේ විරුද්ධවාදියෙක් නැරුණමත් අපේ රතිඤ්ඤවත්තු කරන කිරිබත් කරන සංස්කෘතියක් තියෙන රටක මන්නම් රතිඤ්ඤ කරලක්වත් මේ පත්තු වෙනව ඇහුන්නේ නැහැ. ඉතින් ඒකේ මට හිතෙනවා යම් ආකාරයකට ඒක තේරෙනවා මේකේ මේක සමාජය විසින් මොන හරි විදියකට ඒක මේ ඒක ඉග්නෝ කරා හෝ මොන හරි දෙයක් වුණා කියලා මටත් ඒක 100% තේරුම් ගන්න බෑ. සමහර වෙලාවට මට හිතෙනවා දේශපාලනිකව මම මේ පාවිච්චි කරන වචනේ ටිකක් ඇත්තරම මේ 100% හොඳ නැහැයි කියලා මට තේරෙනවා. නමුත් අර ස්ලෑන්ග් වචනයක් තියෙනවා අපේ සිංහලෙන් සරමේ යනවා සරමේ ගියා කියලා වගේ. මට හිතෙනවා මේක මේ දේශපාලනය දේශපාලනිකව සරමේ යෑමක්ද වුණේ කියලා. ඉතින් එතනදී මං හිතන්නේ ගොඩක් අය මේ ගැන හිතනවා ඇති. මං හිතන්නේ ඒක විශේෂයෙන් මේක ගෙනාපු අය පවා හිතනවා ඇති මොකද්ද මේ අපි කරගත්තේ කියලා. මොකද ඒකේ අවශ්‍ය ලොකු ලොකු මං හිතන්නේ ලොකු දෙයක් එතනින් විශ්ව සම්මත වුණා. ඒක ගැන මං හිතන්නේ ඔවුන් සතුටු වෙනවා ඇති ඒක මේ ප්‍රමෝට් මේ ගෙනාපු අය. නමුත් ලොකු ඩ්‍රාමා එකක් ලොකු නාටකයක් තිබුණ නැහැ. සාමාන්‍යයෙන් සිරිත් පරිදි සභාව විසිර ගියා වගේ දෙයක් තමයි වුණේ. ජනතාව අතරත් ඒ ගැන ලොකු කතාවක් බහක් නැහැ. සාමාන්‍යයෙන් මට හම්බ වෙන ඕන කෙනෙක් කියන්නේ සර් දැන් මේ කේස් නේද කියලා අහන්නේ මේ මේ ගැන නෙමෙයි නමුත් මේ මේ රටේ තියෙන කොවිඩ් තත්ත්වය ගැන. ඉතින් මොනවා හරි හේතුවකට මෙතන අර දේශපාලනිකව අර මේ ඇන්ටි ක්ලයිමැක්ස් එකක් තමයි ගොඩ නැගුණේ. දැන් මේක ප්‍රවර්ධනය කර අය පවා එළියට ඇවිල්ලා බොහොම උජාරුවෙන් බොහොම ජයග්‍රාහී ලෙස කතා කර බවත් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තිබුණු බවත් එහෙම දෙයක්වත් නෑ. මං හිතන්නේ මොන හරි හේතුවකට මේක නිකන් ඇන්ටි ක්ලයිමැක්ස් එකකට අපි ගියා කියලා මං හිතන්නේ. දැන් ඇත්තට මමත් දැන් ඔබ කියනවා කරො මම කල්පනා කරන දෙයක් තමයි අපි දැන් අපි දන්නවා දේශපාලන වශයෙන් මේකට
පක්ෂ අය ඔවුන්ගේ මත ඉදිරිපත් කරා විපක්ෂ අය ඔවුන්ගේ මත ඉදිරිපත් කරා නමුත් අපි ඒවා පොඩ්ඩක් පැත්තකට දාලා දැන් අපි මේ ගැන හිතනවා නම් උදන් දැන් ඇත්තටම මම හිතන්නේ ජනාධිපතිතුමාට 3-2 බලයක් තිබුණා එතුමා ඉතාම ජනප්‍රිය තත්වයක ඉන්න දේශපාලනඥයෙක් වශයෙන් මේ ඔහුගේ කාලේ හිටිය ඇත්තටම මේ කොවිඩ් මුලින්ම ආපු කොවිඩ් තත්ත්වය මර්ධනය කරපු සහ ඒ ක්‍රියා කරපු ආකාරය නිසා ජනතාව අතර ලොකු ප්‍රසාදයක් උඩ තිබුණා ඉතින් ඇත්තටම ඔහුට විදායක ජනාධිපති බලතල ඔහු ඉතාම හොඳට පාවිච්චි කළා මේ පසුගිය කාලය තුලදී ඉතින් ඒ වගේම දැන් මේ ඔහුට සහයෝගය දක්වපු මේ මේ භික්ෂුන් වහන්සේලාවත් විරසක කරගෙන මේ මේ මේකෙන් මොකද්ද මේ ඔහු බලාපොරොත්තු වෙච්ච දේශපාලන වාසිය කියලා මට සමහර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ඔබතුමා හිතන්නේ ගැන මම හිතන්නේ අපි හිතමු දැන් මෙතනදී අපි මම හිතන්නේ බලන්න ඕනේ මෙතන ලොකු ඇත්තම දේශපාලන මන් දන්නේ වාසියකටත් වඩා ඒ වැඩේ සිද්ධ වුණා නමුත් අර අපි සමහරවිට අපි කියන සටන මේ දින්නා නමුත් අපිට මේ අපේ මේ අනාගතේ අපිට දිනා ගන්න පුළුවන් වුණාද කියන එක ගැටලුවක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මෙතනදී දැන් අපි තුමු මෙතන වෙච්ච දේ අපි පොඩ්ඩක් අර ක්ලිනිකලි අපි බැලුවොත් දැන් 3-2 යටතේ සම්මත වෙන නම් 150කට වඩා වැඩි ප්‍රමාණයක් මේ චන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේකට පක්ෂව ඡන්දය දෙන්න ඕනේ. ඒතර 151ක් ආවොත් හරිය. 225න්. නමුත් මෙතනදී වුණේ 156ක් ආවා. එතකොට 3-2 වඩා එහා ගියා. නමුත් මෙතන ආපුවේ 156න් 8ක් ආවේ ආණ්ඩු පක්ෂයේ නොහිටපු අය. එතකොට ඒක ඒ 8 සමන්විත වුණේ විපක්ෂයේ හිටපු ඔය ඩයනා ගමගේ මැතිනිය ඊට පස්සේ තව ද්‍රවිඩ ජාතික තව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් 6 දෙනෙක් 8ක් මේ 8 දෙනා ආපු නිසා තමයි 156 නිර්මාණය වෙලා 3-2 ස්ථාපිත වුණේ දැන් අපි මොහොතකට උපකල්පනය කරොත් මේ 8 ආවේ නැහැ කියලා එතකොට පක්ෂව ඇටන ඡන්ද ප්‍රමාණය 148යි. එතකොට එහෙම ගියා නම් අපි මේ 3-2ක් එන්නේ නැහැ. ඒත් මේක ඇත්තටම බලනකොට බොහොම මේ අර මුලින් හිතපු වගේ පහසු ජයක් එහෙම නැත්නම් පහසු මේ මොනවාද පහසු 3-2 3-2ක් ලබා ගැනීමක් නෙමෙයි වුනේ. දැන් මේ 8 දෙනාව අපි ඕන්ට එක එක විදියට උසුළු විසුළු කරනවා දැන්. නමුත් මම හිතන්නේ ඊට වඩා අපි අගය කළ අගය නෙමෙයි අපි තේරුම් ගත යුත්තේ මේ 8 දෙනාව මේ පැත්තට බා ගන්න ආණ්ඩුව පැත්තට කොපමණ මේ මහන්සියක් වෙරක් සමහරට මුදලක් වුණත් වියදම් කරන්න ඇතිද කියලා. දැන් අපි දන්නේ ඒ වගේ තොරතුරු ඒ නිසා ඒක මට චෝදනාවක් හැටියට කරන්න බැහැ නමුත් අඩුම ගානේ කොච්චර වෙහෙසක් දරන්න ඇතිද කියන එක පැහැදිලි. ඒක ලේසි අපිට මේ අවතක්සේරු කරන්න බෑ. ඉතින් එතනදී ඇත්තර මේ රාජ්‍යයට තිබුණා මේ ආණ්ඩුවට තිබුණා එක්තරා විදියක අර 3-2 පහසු මේ බලයක් තියෙනවා කියන මතය බිඳ වැටුණා මේ 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 සිද්ධියෙන්. 20 මේ සම්මත වුණා. නමුත් අර 3-2 බලයේ එහෙම නැත්නම් අර තනි සුළු ජාතීන් මත මේ යැපෙන්නේ නැතුව බොහොම සමජාතිය වශයෙන් සිංහල බෞද්ධ විශේෂයෙන් සිංහල කියන ජාතිකත්වයේ පසුබිම තියෙන අයගෙන් සමන්විත 3-2 බලයක් තියෙනවා කියන එක ඒ තර්කය බිඳ වැටුණා. ඉතින් එතනදී වුණේ මං හිතන්නේ දේශපාලන පිරිවැයක්. දේශපාලන කොස්ට් එකක්. ඉතින් එතනදී මං හිතන්නේ 20 සම්මත වුණා. ඒක ඉතාමත්ම ලොකු වෙනස්කම් තියෙන වෙනස්කම් කරන දෙයක්. ඒක අපිට අවතක්සේරු කරන්න බෑ. නමුත් මේ 3-2 බලය පිළිබඳව තමන්ගේම තියෙන බලය පිළිබඳව බොහොම නොසිතූ පරිදි පරාජයක් වුණා කියන එකයි මගේ නම් මේ තීරණ ගැනීම. දැන් ඔබ හිතනවද දැන් ජනාධිපතිතුමා මම කිව්වා වගේ සෑහෙන ජනප්‍රිය තත්වයක හිටියා.
එතුමා මං හිතන්නේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටපු ඒ කාලෙදී එතුමාට තිබුණේ ප්‍රතිරූපය වෙනස් කර ගනිමින් යම් ගමනක් ආරම්භ කරලා තිබුණා මේ ජනාධිපතිවරයා වශයෙන්. නමුත් ඒ වගේම අපි දන්නවා විරුද්ධ පක්ෂයේ කවදදී බොහොම අසරණ තත්ත්වයක හිටිය අනාථ වෙලාවක හිටියේ. ඉතින් විරුද්ධ පක්ෂයට ලොකු අවියාවිද ඔවුන්ට ලැබුණ පොඩි සටන් පාඩ කීපයකුත් ලැබුණ මේකෙන්. ජනාධිපතිවරයාටත් ඔහු ඒකාධිපති එක වියරු ඒකාධිපති වාගේ ඔය වගේ සටන් පාට ඔහුට විරුද්ධවත් යොමු කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔබ හිතනවද මේකෙන් එතුමගේ ප්‍රතිරූපයට යම් හානියක් වුණා කියලා? ඔව් මං හිතන්නේ එතුමාගේ ප්‍රතිරූපය මේ වනතුරුත් මං හිතන්නේ ඉතාමත්ම ප්‍රබලව තියෙනවා. ඒක ලොකු හානියක් වෙලා නැහැ. යම් යම් විදියක අර තිබිච්ච අර දිස්ත්‍රය දීප්තිය ගියා වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය මොන හරි දෙයක් ගෙනල්ලා ඉතින් උපදී තියෙනකොට ටිකක් කාලයක් දිස්නේ යනවා වගේ ඒක එහෙම පොඩි ලක්ෂණ තියෙනවා. නමුත් තාමත් එතුමාට කොන්දේසි විරහිතව සහයෝගය දෙන දේශපාලනිකව සහයෝගය දෙන පිරිසක් බහුතරයක් ලංකාවේ ඉන්නවා. ඒ බහුතරය ඇත්තටම අති බහුතරයක් කියනත් පුළුවන්. ඒක අපි ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් මෙතන වුණේ ඇත්තටම මම නම් දකින්න විදිහට හොඳ දෙයක් වුණා. මම ඒක දකින්නේ ඒක ඇත්තටම ඒක හොඳ දෙයක් වුණේ එක පැත්තකින්. හැබැයි ඒකෙම අනිත් පැත්තෙන් නරක දේකුත් තියෙනවා. මං ඉස්සලා කියන මොකද හොඳ දේ වුණේ කියලා. හොඳ දේ වුණේ මෙතනදී ඇත්තටම මේ විස්ස සම්මත කිරීමේදී තීරණාත්මක සාධකය වුණේ අර සිංහල ජාතික ඩයනා මැතිණියවත් ඒ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවත් නෙමෙයි. ඒ අර ඉතුරු මුස්ලිම් පසුබිමින් එන ජාතිකත්ව පසුබිමින් එන මන්ත්‍රීවරුන් 6 දෙනා. දැන් ඔවුන් නොසිටියානම් 3න් 2 එන්නේ නැහැ. දැන් මම මෙතනදී දකින්නේ මේ නොයෙකුත් වෙලා මේ විදියට දැන් මේ ජාතිවාදී ස්වරූපෙන් මිනිස්සු උසුළු විසුළු කරනවා. මේ ඔවුන්ගේ ජාතිකත්වය අරගෙන මේ රජය ඔවුන්ට පාච්චල් වුණා එහෙම කියලා. මන්නම් ඒක දකින්නේ. මන්නම් දකින්නේ මේක ඉතාමත්ම ආණ්ඩුව විසින් කළ ඉතාමත්ම පරිණත ක්‍රියාවක් කියලා. මොකද අපිට මෙතනදී ඒක මම සුළු ජාතීන් කියන වචනයට මම කැමති නෑ. නමුත් සෙසු ජනවාර්ගික කොටස් සමගියෙන් සහ සහයෝගයෙන් වැඩ කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඉතින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම මන්නම් දකින්න සාධනීය ලෙස දෙයක් ලෙස. මෙතනදී ඒක වඩාත්ම සාධනීය ලෙස දෙයක් වෙන්නේ විශේෂයෙන් 2019 අප්‍රේල් කාලේ වගේ ඉඳන් අර පාස්කු ප්‍රහාරය කියලා අපි කියන මේ ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ ලොකු මුස්ලිම් විරෝධයක් රටේ නිර්මාණය වුණා. ඒක ඇත්තරම ඒක සීමාවක් නැතුව ව්‍යාප්ත වෙලා ඒක ඉතාමත්ම අපි අර ඉතාමත්ම ජාතිවාදී කොනකට අපි පත් වුණා. ඉතින් එතනදී අපි දැක්කා මේ එතන අර එක්තරා විදිහට පොලරයිසේෂන් එකක් එහෙම නැත්නම් ද්‍රවීකරණයක් කියන එක. ඒතර අර මුස්ලිම් කියන කොටස එක පැත්තකට තල්ලු වේගන ගියා. දැන් මේක දිගටම ගියා නම් මේක ඉතාමත්ම භයානක තැනක නවතින්නේ. මං හිතන්නේ අර 2019 පාස්කු ප්‍රහාරයට වඩා භයානක අඩියකට මේ රට තල්ලු වෙන්න තිබුණා. ඒ විරෝධයට ප්‍රතිවිරෝධයක් එන්න ආවොත් දැන් මේ වගේ දෙයකින් ඇත්තරම මේ ආණ්ඩුවේ එක්තරාකාරයක දෙයක් කෙනෙක් කියන්න පුළුවන් බොහොම ඕම පාවිච්චි කරා කියලා. නමුත් මම නම් එහෙම හිතන්නේ නැහැ. මෙතනදී වුණේ ඔවුන් සමග නැවත වරක් මේ සහයෝගයෙන් වැඩ කිරීමට එකඟ වෙන එක. ඉතින් ඒක මං හිතන්නේ දේශපාලනිකව පරිණත වැඩක්. විශේෂයෙන් මේ මුස්ලිම් පසුබිමේ ජාතිකත්වයේ ඉන්න ඒ ජනවාර්ගික කොටත් සමග යම් ආකාරයකට ඔවුන්වත් නැවතර මේන්ස්ට්‍රීම් එකට අපි ගේනවා මේකෙන්. ඒතර ඔවුනුත් දැන් රජයේ මේ කොටස් ඔවුන් අර පැත්තක පරිවාරයේ ඉන්න අය නෙමෙයි. ඉතින් ඒක මම දකින්නේ හොඳ දෙයක් ලෙස. දැන් එතකොට ඔබ හිතනවා දැන් කොහොම හරි රජයේ ශක්තියක් තිබුණා විශේෂයෙන් ජනාධිපතිතුමාට උනත් දැන් මේ විශේෂයෙන්ම මේ ජාතික සංවිධාන මේ රජය ගේන්න ඒ අයම කිව්වේ අපි තමයි දරදී ඇද්දී අපි තමයි මේක කරේ අපි කින්ද අහන්න ඕන කියලා
විශේෂ මැල්ලේ ගුණවන් සාමුද්‍රෝ මුරෙත්තු ආනන්ද හාමුදුරෝ ගුණදාස සමරසේකර වගේ එවැනි කට්ටිය කියද්දි රජය විශේෂ ජනාධිපතිවරයාට තිබුණා ජනතර ඒක ඒ තරම්ම ලොකු තර්ජනයක් හෙට ගණන් ගත්තේ නැහැ එතුමා එතුමට කරන්න ඕන දේ එතුමා කළා කොහොමද නේද මොකද ඔබතුමා හිතන්නේ ඒක ඔව් මං හිතන්නේ ඒක ඇත්තටම මම නම් ටිකක් බොහොම මේ අනුකම්පාවෙන් මම මේ 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 දේහ බලනවා මොකද අපේ දැන් රටේ ඉන්නවා යම් කොටසක් උන්ට ආදරයට එහෙම නැත්නම් සුරතල් නාමයක් හැටියට කියන්නේ මේ බයියෝ කියලා මං හිතන්නේ ගෞරව නාමයකින් අපි කිව්වොත් අපි බයි වරුන් කියලා අපි කිව්වොත් මේ දැන් මේ බයි වරුන් කියන මේ සුවිශේෂ සමාජ දේශපාලන කොට්ටාෂය ඇත්තට මේක හරිම මං හිතන්නේ අපි බොහොම බරපතල ලෙස අපි ගණන් ගත යුතු කොටසක්. ඔවුන් ඇත්තටම මේ සමකාලීන අපේ දේශපාලන යථාර්ථයේ කොටසක්. කියනවා ඔවුන්ට අපි නිකන් අපි ඔවුන් අර අපි කියන්නේ අර සාමාන්‍ය භාෂාවෙන් බයිට් කරනවායි කියලා ඒ උසුළු විසුළු කළා සමච්චලයට ලක් කරන එක ඇත්තටම මං හිතන්නේ ඒක සුදුසු නැහැ. ඔවුන් අපි ගන්න ඕනේ අපේ සමාජ යථාර්ථයේම යම් නිර්මාණයක් ලෙස. ඔවුන් එහෙම පත්ුනේ මොකද ඒ වගේ විදියකට මතවාදයකට ආවේ කොහොමද කියන එක ගැන අපි ඊට වඩා සානුකම්පිතව සහ සමාජ විද්‍යානුකූලව හිතන්න ඕනේ. ඉතින් දැන් මේ මේ කණ්ඩායම තමයි දැන් දරුණු ලෙස අර්බුදයකට යන්නේ මේ මේ තීරණේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධාන බලවේගය ලෙස තෙනී සිටින්නේ ඔවුන්. දැන් එල්.ඒ. ගුණවංශ හිමියන් මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඒ වගේ මේ හිමිවරුන් දැන් ඉතාමත්ම ආවේගශීලීව කතා කරනවා. ඔවුන් කියනවා මෙහෙම අපි තමයි මේ මේ රජය ගේන්න අපි අපි තමයි වැඩ කරේ. එතකොට අපේ අපි දැන් අපේ කීමට ඇහුම්කන් නොදී මේ යන ගමන අපිට එතකොට අපිට පෙරහැරෙන් අයින් වෙලා අපිට පෙරහැර බලන් ඉන්න වෙනවා. දැන් එල්.ඒ. ගුණවංශ හිමියන් මම අහගෙන ඉන්නවා කියනවා මේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදී දැන් අපිට පේනවා මේ පෙරහැර යනවා පන්දම් නිවිලා පන්දම් වැටෙනවා මේ බෙර පැලෙනවා මේ එතකොට දැන් ඒ වගේ විදිහට තමයි මේ හිමියන් දකින්නේ මේ මේ තත්ත්වය. ඉතින් අපිට වෙනවා දැන් පෙරහැර අයිනකට වෙලා බලාගෙන ඉඳලා කෑ ගහන්න මේක. දැන් වුන් මං හිතන්නේ මේ හිමියන් තාමත් මේ සටන අත්හැරලා නැහැයි කියලා මේ උන්වහන්සේ කියන්නේ. මේක කොතෙක් දුරට වර්ධනය වෙයිද කියන එක අපිට බලන් ඉන්න වෙනවා. මං හිතන විදියට නම් ඒ මම කියපු අර බයිබරුන් කියලා මේ මේ කියන ඒ සමාජ විද්‍යාන් මේ මේ කොට්ටාෂය ට නායකත්වයේ සපේන අයනේ ඔය මේ මේ අපේ ස්වාමින් වහන්සේලා සහ විමල් වීරවංශ මහත්මයා ගුණදාස සමරසේකර මහත්මයා වගේ අය දැන් ඔවුන් මේ ගැන කතා කරා. මොකද අන්තිමට උනේ මං හිතන්නේ අපේ මේ සමාජයේ ඉතාමත්ම බොහොම අපේ ලාංකීය සමාජයේ හරිම නිර්මාණශීලී මේ ඔවුන් මේ ළඟදී වචනයක් එහෙම නැත්නම් යෙදුමක් මේ ෆ්‍රේස් එකක් නිර්මාණය කළා තියෙනවා සිංහනාද බලු කෙඳිරිලි කියලා. එතකොට දැන් ගොඩක් අය මේ මේ විශ්වයේ තියෙන පුංචි පුංචි කොටස් ගැන විශේෂයෙන් අර ද්විත්වපුර වැසි ඒ ක්ලාස් එක ගැන ගොඩක් අය මේ ඉතාමත්ම ආවේගශීලීව කතා කරා. නමුත් දැන් අපි දන්නවා වාසුදේව නානයක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊට පස්සේ තව ආමාංශික පක්ෂවල කීප දෙනෙක් විමල් වීරවංශ මහත්මයා ඊට පස්සේ ගම්මන්පිල මහත්මයා මේ සාර විදුර වික්‍රමනායක කියලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් ඔවුනුත් ඉතාමත්ම අර සිංහනාද ආකාරයෙන් ඔවුන් මේ ගැන කතා කරා. නමුත් ඉන්පසු ඔවුන්ම මේ පුවත්පත් සාකච්ඡාවකදී කිව්වා අපිට අර මේ ජනාධිපතිතුමා ඇඟුම් බරව දෙයක් කිව්වා ඒ නිසා අපිට මේකට එකඟ වෙන්න වුණා කියලා. ඉතින් එතකොට අපේ ජනතාව ඉතාමත්ම බොහොම නිර්මාණශීලීව කියනවා දැන් මේ සිංහනාද බලු කෙඳිරිලි කියලා. ඉතින් ඇත්තරම මං හිතන නායකයොත් එහෙම වෙනවනම් අපි අර බයිවරුන් ලෙස එහෙම නැත්නම් බයියන් ලෙස සුරතල් නාමයෙන් හඳුන්වන කොටසත් මං හිතන්නේ සුමානියක් දෙයක් යනකොට ඕක අමතක කරලා තමන්ගේ මොන හරි ගෙදර වත්ත පිටියේ වැඩක් කරගෙන මේ ඉන්නවා මිසක් මේකට එච්චර මේ කරදර වෙන එකක් නැහැ කියලායි මං හිතන්නේ. දැන් අපි දන්නවා අන්තක දැන් විශේෂයෙන්ම දැන් අපි පොඩ්ඩක් මේ විපක්ෂය ගැන හිතනවා නම්
විශේෂයෙන්ම දැන් විශේෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මය ගැන හිතනකොට දැන් එතුමට දැන් පසුගිය කාලේ කොහොමද එතුමාව ධම්මා අවස්ථාව විපක්ෂයේ යම් කාර්යභාරයක් තිබුණට නිල වශයෙන් නමුත් එතුමට ඒක කරන්න කෙනෙහිලි යරේ මේ තිබුණනේ නමුත් දැන් මේ 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 වතාවේදී එතුමා විපක්ෂ නායක වශයෙන් එතුමට පක්ෂ යම් බලයක් එතුමාගේ පක්ෂයට යම් ශක්තියක් තියෙනවා ඉතින් එතුමට එතුමගේ කාර්ය බොහොම ඒ කියන්නේ කිසිම බාධාකින් තොරව කරන්න දැන් වාතාවරණය තියෙනවා ඉතින් ඒ தත්ත්වය තුල ඔබ කොහොමද දකින්නේ ඔහුගේ කාර්යභාරය ඔහු යම් ඔහුගේ බලාපොරොත්තු වුණ කාර්යභාරය විපක්ෂ නායකවරයෙක් වශයෙන් ඊට වුණාද එහෙම නැත්නම් ඔහු එතනත් ඔහුගේ යම් කිසි ඒ කියන්නේ ඇත්තටම ෆේඩ් එකක් වගේ වුණාද මං හිතන්නේ අපිට මේක අපිට බැලූ බැල්මට තේරෙනවා ෆේලිය එකක් කියලා. ඒ කියන්නේ උන්ට ඒ 20ට එරෙහිව මේ දැනෙන මට්ටමේ බලපෑමක් කරන්න බැරි වුණා කියලා අපිට පේනවා. ඉතින් එතකොට අපිට ඒක අසමත් වීමක් ලෙස දකින්න පුළුවන්. දැන් කතා පැත්තෙන් බැලුවම දැක්ක ඔය ඉන්දියාස් බතික් බකීර් මාකර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉතාමත්ම මේ ආවේ බොහොම මේ බොහොම හොඳ කතාවක් කරා. දැන් ඒවට ඇත්තරම ඒව නිකන් ඇත්තරම අපි කියනවා සාමාන්‍ය භාෂාවෙන් පත්තුන් නැහැයි කියලා. ඒව වැඩ කරේ නැහැ. ඔහුගේ කතාව ඇත්තරම බැලුවොත් ඉතාමත්ම පරිණත ඉතාමත්ම දක්ෂ දේශපාලන මේ කතාවක් හොඳ පොලිටිකල් ඔරේෂන් එකක්. ඒකේ සාරය ගත්තොත්. නමුත් ඒක මේ අවස්ථාවේදී පත්තු වෙන්නේ නැහැ. ඉතින් මම දකින්නේ මේක මේ මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ තියෙන සීමාවන් ඉතාමත්ම පැහැදිලි. නමුත් මම හිතන්නේ මෙතනදී එක්තරා විදියක අපි තේරුම් ගන්න ඕනේ මේ තාම රජය පත් වෙලා එහෙම නැත්නම් ආණ්ඩුව පත් වෙලා වැඩි කාලයක් නැහැ. ඔවුන්ට තාම හොඳ බලයක් තියෙනවා. සහාර තුනෙන් දෙකට කිට්ටු බලයක් තියෙනවා. ජනතා සහයෝගය තියෙනවා ජනතා ප්‍රසාදය තියෙනවා. ඒතර ඒ තත්වයක් තුළ අපිට විපක්ෂ බලවේගවලින් ලොකු දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද ඒකට ඒ විපක්ෂයට විතරක් නෙමෙයි ඒකට අර සෙසු සමාජයේ සහයෝගයක් අවශ්‍ය වෙනවා. දැන් මං හිතන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි දෙක අර කියනවා අර මේ වගේ චේන්ජ් නැත්නම් පරිවර්තනවල වෙනකොට යම් ආකාරයක තියෙන්න ඕනේ කියලා ටිපින් පොයින්ට් එකක්. එක්තරා ඒ තීරණාත්මක මේ ලක්ෂයක් එතනට ආවොත් පුළුවන් සෙසු බලවේගවලට ඒක ඇවිල්ලා ඒක රාශි වෙලා ඒ අවස්ථාව ප්‍රයෝජනතරම් මේ යම් වෙනසක් ඉෂ්ට කර වෙන්න. මං හිතන්නේ මේ අවස්ථාවේ ඒ ටිපින් පොයින්ට් එක නැහැ. මොකද මේ අවස්ථාවේ බොහොම මේ වාසිය තියෙන්නේ ආණ්ඩුවට. ඉතින් ඒක අපි තේරුම් ගත යුතුයි. මං හිතන්නේ මේක එක්තරා විදියකට ජනතා විමුක්ති පෙරමුණ බොහොම මේ පරිණත ලෙස තේරුම් අරගත්තා. දැන් මේ විශ්ව වැඩේදී ඔවුන් ඒ හැටි දඟලන්න ගියේ නැහැ. ඔවුන් එතනදී විරුද්ධ ඡන්දය දුන්නා. ඒ ගැන කතාවක් දෙකක් කරා. නමුත් ඒක නිකන් අර මේ ඔළුවේ අත තියාගෙන පපුවට ගහගෙන ඒ වගේ මට්ටමට ගියේ නැහැ. මං හිතන්නේ එතනදී මං ඔවුන් නිවැරදිව තේරුම් ගත්ත මේ අවස්ථාවේදී ඒ අවශ්‍ය ඒ සමාජයේ ඒ අවශ්‍ය පසුබිම හිම නැත්නම් අර මේ පරිණතභාවය නැහැ විරෝධයකට යන්න. ඒ නිසා ඔවුන් වැඩි මේ දඟලන්න නැතුව තමන්ගේ කාලය නාස්ති කරන්න නැතුව මෙතනදී බොහොම පරිණත සමහරව එක විවේචනය කරා වුන් නිහඬව සිටියා කියලා. නමුත් මම නම් දකින්නේ එතන ඔවුන්ගේ පරිණතභාවයක් තමයි ඔවුන් තේරුම් ගත්තා. මේ අවස්ථාවේදී මේ ටිපින් පොයින්ට් එක ගන්න බැහැ. ඒ නිසා ඔක ඔහොම යන්න දෙන්න කියලා එහෙම ප්‍රතිපත්තිය තමයි ඔවුන් අනුගමනය කරේ. නමුත් UNP කියලා කියන්නේ බෑ දැන් සමගි බලවේගය උන් යම් යම් විදිහේ උත්සාහ කරා. ඔය මේ කුකුල් සායම් ගාගෙන වගේ දේවල් කරා මේ. නමුත් ඒව ඇත්තරම මං හිතන්නේ ඇත්තරම ටිකක් අපි අනුකම්පාවෙන් බැලිය යුතු මේ ප්‍රයත්නයක් කියලායි මට නම් තේරෙන්නේ. ඉතින් දැන් අපි පොඩ්ඩක් කාර්ය අවසාන වගේ වෙන හින්දා මම අවසාන වශයෙන් නිකන් මම කැමතියි ඔබෙන් දැනගන්න. දැන් විශ්වන සංශෝධනය දැන් සම්මත වෙලා හමාරයි.
ඉතින් අර අර පශ්චාත් විෂණ සංශෝධනයේ කාරණා මේ කතා කරන්නේ post 21st 20th amendment එක දැන් මේ post 20th amendment එක ශ්‍රී ලංකාව ඔබ දකින්නේ කොහොමද දැන් නෑ මෙතනදී ඇත්තරම මේක මේක හරිම ඇත්තරම මේ සාමාන්‍යයෙන් අපි කියනවා මොන හරි දෙයක් වුණාම සමහර වෙලාවට අර ප්‍රශ්න කරන මේ ක්‍රමවේදයක් තියෙනවා මොන හරි දෙයක් කියුවෙන් පස්සේ අහන ප්‍රශ්නයක් තමයි මේ so what කියලා. ඉතින් ඊට පස්සේ මොකද්ද කියලා. ඉතින් ඒක තමයි අපි මේ අහන්නේ. ඉතින් මෙතනදිත් දැන් මේ 20 මේ සම්මත වුණා. ඊට පස්සේ දැන් තියෙන බොහොම දේ තමයි so what. දැන් 20 සම මේ 20 සම්මත වුණාට මෙතන තියෙනවා මේ අපේ මේ මේ ගේ පිළිකන්නේ මේ ලොකු ප්‍රශ්න කිහිපයක් ආර්ථිකයේ ඉතාමත්ම දරුණු තත්ත්වයක තියෙන්නේ සහ දැන් අර අපි කියනවා අර දෙවන රැල්ලකුත් ඇවිල්ලා තියෙනවා ඒක නම් බලධාරීන් පිළිගන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා සමාජෙත් එහෙම දෙයක් නැහැ කියලා කියන්නේ නමුත් අපිට මේ බලපු බලපු අත මේ ආසාදනය වෙන 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 කට්ටිය හම්බ වෙනවා ඉතින් දැන් ඒ වගේ ලොකු අර්බුද කීපයක් එක්ක 20 තිබුණා හෝ නැතා හෝ ලොකු ලොකු අභියෝගයකට මොන රජ මොන ආණ්ඩුව හිටියත් මොන රජෙස් තිබුණත් මේක ඉතාමත් අමාරු කාලයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී ඒක ලැබුණා කියලා විශේෂ දෙයක් වුන් මේ ආණ්ඩුවට ලොකු බල මේ ලොකු දෙයක් නැහැ මම හිතන්නේ. ඉතින් ටිකක් අර බලය ආවයි කියලා. නමුත් බලය තිබුණත් මේ වගේ නිකන් මේ මේ අමාරු කාලෙක මොනව කරන්නද? ඒ කියන්නේ ඇත්තටම මේ නිකන් අර මේ මේ හෙන්ඩුවක් දුන්නේ අලියෙක් නැති වෙලාවක. ඉතින් වෙන්නේ මොකක්ද? හෙන්ඩුව කරකව කරකව ඉන්න වෙන්නේ. ඇත්තටම එලවන්න හෝ මෙල්ල කරන්න අලියෙක් නැහැ. ඉතින් ඇත්තටම මේක මේක මත තියෙන්නේ කියන්න තියෙන අර බෑඩ් ටයිමින් මේක ඉතාමත්ම නරක කාලයක තමයි මේක වුනේ. මේක වෙන්න තිබුණේ හොඳ ලොකු වෙනස්කම් කරන්න පුළුවන් බොහොම මෙහෙම පැහැබර උදාසනක නම් මේක මේක ඉතාමත්ම බල මේ මේ හොඳ අවියක්. නමුත් දැන් අවිය තියෙනවා නමුත් අවියෙන් කරගන්න දෙයක් නැහැ. ඒක ඉතා හොඳ මේ උදාහරණයක් මම හිතන්නේ මේ අපේ මේ සෑහෙන වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන් කරුණක් එක. මේ කෙසේ වෙතත් මේ අලියකුත් නැහැ අනිත් අලිය කොහොමද නැහැ අලිය කොහොමඩත් නැහැනේ අලියට එකයි ලැබුණේ ඒකවත් ඡන්දේ පාවිච්චි කරන්න ශක්තියක් තිබුණේ නැහැ නේද මේ ඉතින් කෙසේ වෙතත් අපි අද බන්දන අපේ කාලය දැන් ගතලා තියෙනවා ඇත්තටම කෙසේ වෙතත් මම අපි ඔබ කිව්වා වගේ ඇත්තටම විශේෂයෙන්ම මේ මේ වාතාවරණ දාර්ශනික ප්‍රශ්නාලේ මේ තියෙන හින්දා මම මෙතන එක පැත්තකින් සමහර විට රජයට බලාපොරොත්තුවක් තියෙනවද නැහැ සමාජ විශ්ව ජනාධිපතිවරයාට යම් යම් බොහොම තීරණාත්මක දේවල් කිරන්න මේක මං හිතන්නේ උරු ශක්තියක් වශයෙන් ඕයි බලාපොරොත්තුවක් දන්නේ නැහැ සමාජට මෙවැනි තත්ත්වයන් තුළදී ඔවුන්ට යම් ආකාර ශක්තියක් අවශ්‍ය වුණාද කියලා අපි දන්නේ නැහැ මේ විශේෂම ආර්ථික ප්‍රශ්න ගොඩකට අපි රට මුහුණ දීලා දින වේලාවකදී ඉති කෙසේ වෙතත් ඔබ කිව්වා වගේ අපි තාම කොහොමත් තාම ඉක්මන් වැඩි මේ මේක ධනාත්මක වශයෙන් රටට බලපෑමක් තියෙනවද නැද්ද කියලා හිතන්න නේද 20 සංශෝධනයෙන් පස්සේ ඔව් අනිත් එක මම හිතන්නේ තව මාස කිහිපයකින් නවසන් නව ව්‍යවස්ථාවක් එනවා කියලා කතාවක් තියෙනවා අපි දන්නේ නැහැ ඒක එහෙම වෙයිද කියලා මාස ගානක් වෙයිද එහෙම තව අවුරුද්දක් දෙකක් යයිද කියලා කෙසේ වෙතත් මම හිතන්නේ ඒක වෙනම සාකච්ඡාවක් වෙයි අපිට ඉතින් මෙතනදී වෙන්නේ චිත්‍රාල් මං හිතන්නේ බොහොම නුදුරු අනාගතයේ මිනිස්සු කියන්න ගන්නවා දැන් මේ ව්‍යවස්ථාම හදහද ඉන්න නැතුව මොන හරි වැඩක් කරන්න කියලා. දැන් අපිට ඇත්තරම දැන් අවශ්‍ය වෙන්නේ මොන හරි දෙයක් ආවම අපිට දැන් මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ වැඩ. ඒ කියන්නේ ලොකු අභියෝග තියෙනවා ආර්ථිකයේ ලොකු මේ අභියෝග කීපයක් තියෙනවා. දැන් ඇත්තටම මේක මේ අර ජාතික ක්‍රීඩාවක් වගේ නිතරම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා හදනවා ආයිමත් තීන්ත ගන්නවා ආයිමත් ඒ වගේ කර කර ඉන්න එක මේක නිකන් ව්‍යවස්ථාව හදන එක නෙමෙයි අපි අපේ මේ කියන්නේ අර ප්‍රධාන මේ මේ ප්‍රියොකුපේෂන් එක වෙන්න ඕනේ.
හරි ඒක විශ්ස සමත් වුණා ඒක අවශ්‍යයි කියලා කිව්වා ඒක හරි දැන් ඊට පස්සේ අර දැන් ඉදිරියට යන්න ඕනේ ඉතින් මං හිතන්නේ ඒකට මේ රාජ්‍යය යයි කියලා මං විශ්වාස කරනවා හොඳයි අපි එහෙමනම් ලබන සතියේ සමහරට වෙනත් මාතෘකාවක් අපිට කතා කරන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම ළඟදී මං හිතන හෙට අනිද්දාම විශේෂ අමුත් එක්ක එනවා ලංකාවට අපි අපේ අමරිකානු රාජ්‍ය ලේකම්වරයා අපි මං හිතන්නේ ඒක ඒ සම්බන්ධයෙන් සමහරට අපිට ලබන සතියේ වෙනත් කතා කරන්න පුළුවන් වෙයි මේ උදැන්තම් ප්‍රකාශ කීපයක් නිකුත් කරලා තියෙනවා රජයේ ශ්‍රී ලංකාව ඉදිරි ගමන් මඟ පිළිබඳව ඉතින් කෙසේ වෙතත් මේ අපි එහෙමනම් අද අදට මේ සාකච්ඡා අපි හමාර කරමු එහෙමනම් ඔබට ස්තුතියි ඒ නැවතතාව අපි ලබන සතියේ නැවත හමු වෙමු හරි ඔබට ස්තුතියි හයි